රාශියක් එක්ක මේ ජනාධිපති පත් කරගෙන තියෙනවා. එතකොට ජනාධිපතිතුමා ඔහුගේ කතාවේ දියුණුවට අවස්ථාවේ කියපු දෙයක් තමයි අපිට රටක දියුණුවට අවශ්‍යම දෙයක් ජනතාවත් දේශපාලන අධිකාරිය රාජ්‍ය සේවයත් අතර තියෙන විශ්වාසය. අපේ රටේ නැති වෙලාම තියෙන දෙයක් නේද? දේශපාලනඥයන් කිව්වම කිසිම කැමැත්තක් නැහැ නේද? අපි පිළිකුත් කරලා සලකන කොට්ටාසයක් බවට පත් වෙලා තියෙනවා. රාජ්‍ය සේවය පිළිබඳව ඉතාමත්ම ඍණාත්මක ආකාර මිනිසුන්ට තියෙනවා. ඒවා පවත්වාගෙන තියෙනවා නේද? රාජ්‍ය සේවය කාර්යක්ෂමයි, වැඩක් නැහැ, එහෙම මොන කමින් ආකාර වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ජනතාව තුළ උත් තියෙනවා මේ රාජ්‍ය සේවයක් කරන්න, දේශපාලනයක් කරන්න අපි තනි වෙලා ඉන්න, අපි මොනවද කරගෙන යන්නේ, රටක් හදන්න බෑ. එහෙම තත්ත්වයක් තියෙනවා. රටක් දියුණු කරන්න බෑ, රටක් අපිට ගොඩනගන්න බෑ. විශේෂයෙන්ම රාජ්‍ය සේවය පිළිබඳව, රාජ්‍ය ආයතන පිළිබඳව, නීතිය පිළිබඳව සහ දේශපාලන අධිකාරිය පිළිබඳව විශ්වාසයක් නැතුව රටක් එහෙම ගොඩනගන්න බෑ. විශේෂයෙන්ම මේ මොහොතේ අපිට මුන්න දෙන්න තියෙන විශාල අර්බුද රාශියක් එක්ක අපිට ගන්න තියෙන තීරණ මේ සියල්ලම සාමූහිකව ජනතාවගේ අනුමැතිය ඇතිව, කැමැත්ත ඇතිව, ඔවුන් මේකේ කොටස් කරනවා. මේ සියල්ලම දෙක තමයි අපි ගොඩනගාගෙන මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන්නේ. එතනදී ඔබ සියලු දෙනා රාජ්‍ය සේවයේ ඉතාමත්ම වැදගත් කොටසක් ඉටුකරන කාරණාවක් හැටියට පොදුවේ රාජ්‍ය සේවය පිළිබඳව අපි දරන්නේ අපි දරන්නේ රාජ්‍ය සේවය අවැදගත්. ශක්තිම කාර්යක්ෂම සහ ජනතාවාදී රාජ්‍ය සේවයක් ගොඩනැගීම අපේ ඉලක්කය. එතකොට රාජ්‍ය සේවය කියන එක තුළ නැවතවරක් අපි අනුග්‍රහයෙන් කරන්නේ ජනතාව සහ රාජ්‍ය සේවය අතර විශ්වාසය ගොඩනැගීම සහ රාජ්‍ය සේවකයන්ට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් වෙන තත්ත්වයක් අපි දකින විදිහට දේශපාලනඥයන්ට තියෙනවා කාර්යභාරය, රාජ්‍ය සේවයට තියෙනවා කාර්යභාරය. මේක කොම්ප්ලිමෙන්ටරි. හැබැයි දේශපාලනඥයන්ගේ සීමාව දේශපාලනඥයන්ට ගන්නත් ඕනේ, රාජ්‍ය සේවයේ